හරි අද අපිට 19 වෙනි පාඩම කතා කරන්න තියෙන අපි ප්‍රතිශත ගිය සතිය කතා කරා අද අපිට කුලක කතා කරන්න තියෙන්නේ මාතෘකාවල යන කුලක එතන මම මේ ක්ලාස් එක කලින් රෙකෝඩ් කරනවා මොකද මේ අද දෙකමාරට මට ක්ලාස් එකේ ඉන්න බැරි වෙන නිසා මම රෙකෝඩ් කරලා තියෙනවා මම තමයි දැන් ඔයාලා මේ රෙකෝඩින් එක තමයි බලන්නේ හොඳයි මාතෘකාවත් ලියාගන්න කුලක කියලා හරි කුලක අපි 6 වසරේ ඉඳලාම කුලක ඉගෙන ගන්නවානේ කුලකයක් කියලා කියන්නේ කුලක වලට අපි සිංහලෙන් කියනවා සෙට් කියලා සෙට් එක සිංහලෙන් මේ ඉංග්‍රීසියෙන් කියන්නේ අපි කුලක කියනකොට වඩා තේරෙනවා සෙට් එකක් කියුවා කුලක කියන්නේ සෙට් සෙට් එකක් ඒ කියන්නේ මොනවාරි සමූහයක් මොනවාරි දේවල් සමූහයකට කියනවා කුලකයක් කියලා මොනවා මොන දේවල් සමූහයකට පොදු රක්ෂණයක් තියෙන මොන පොදු රක්ෂණයක් නිශ්චිත පොදු ලක්ෂණයක් තියෙන දේවල් සමූහයක් නිශ්චිත පොදු ලක්ෂණයක් තියෙන දේවල් සමූහයකට අපි කියනවා කුලකයක් කියලා ඒ කියන්නේ 1ක් 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යාවෙන් බලන්න 2 4 6 8 ඕවනේ 1ක් 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යා නිශ්චිත පොදු ලක්ෂණයක් තියෙන වැඩගත් වචනේ තමයි නිශ්චිත කියන්නේ නේ 1ක් 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යා 2 4 6 8 මේක කුලකයක් සෙට් එකක් සමූහයක් 1ක් 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යාය වගේ කුල පාටේ ලවුරු නේ මොනවා හරි ඒ වගේ ඒවා කුලක කියලා ගන්න පුළුවන් දැන් කුලක නෙවෙයි වෙන්නේ නිශ්චිත පොදු ලක්ෂණයක් නැත්තම් උස මිනිසුන් නිශ්චිත රැයේ කොච්චර උස අඩි 6ට වඩා උස මිනිසුන් අන්න කුලකයක් අඩි 6ට වඩා උස මිනිසුන් අඩි 5ට වඩා උස මිනිසුන් එහෙම කිව්වනම් කුලකයක් නිකන් කිව්වොත් උස මිනිසුන් කියලා එයා කුලකයක් නෙවෙයි ඇයි නිශ්චිත නැහැ සමූහයක් ඉන්නවා සෙට් එකක් ඉන්නවා උස මිනිසු කියලා මොකක් හරි ගන්න පුළුවන් හැබැයි නිශ්චිතව කියන්නේ නැහැ නේද උස කියන්නේ මොකක්ද කොහොමද මයින්නේ මේක කීයට වඩා උසද එහෙම නිශ්චිතව කියන්නේ නැහැ එහෙනම් කුලකයක් නම් අනිවාර්යයෙන්ම නිශ්චිත පොදු ලක්ෂණයක් තියෙන්න ඕන උස මිනිසුන් කිව්වොත් කුලකයක් නෙවෙයි අඩි 6ට වඩා උස මිනිසුන් කිව්ව අඩි 5ට වඩා උස මිනිසුන් කිව්ව අන්න කුලකයක් ලස්සන මල් කුලකයක් නෙවෙයි නේද නිශ්චිත පොදු ලක්ෂණයක් නැහැ නැත්නම් අපි කියන වාසනාවන්ත මිනිස්සු කුලක නෙවෙයි අර නිශ්චිත පොදු ලක්ෂණයක් තියෙනවා 1ක් 20ක් අතර ප්‍රථමක සංඛ්‍යා අන්න කුලක නිශ්චිතව කියලා තියෙනවා එහෙනම් කුලකයක් කියන්නේ නිශ්චිත පොදු ලක්ෂණයක් සහිත දේවල් සමූහයක් මාතෘකාව ලියාගත්ත කුලක කියලා ඒ අර්ථයෙන් මෙහෙම ලියන ලියාගමොත් කුලක කියලා ලියලා ඒ අර්ථය ලියාගන්න නිශ්චිත පොදු ලක්ෂණයක් සහිත නිශ්චිත කියන වචනේ හයිලයිට් කරගන්න නිශ්චිත පොදු ලක්ෂණයක් සහිත නිශ්චිත පොදු ලක්ෂණයක් සහිත දේවල් සමූහයක් නිශ්චිත පොදු ලක්ෂණයක් සහිත දේවල් සමූහයක් කුලකයක් ලෙස හැඳින්වේ නිශ්චිත පොදු ලක්ෂණයක් සහිත දේවල් සමූහයක් කුලකයක් ලෙස හැඳින්වේ. හරිනේ කුලකයක් කියන්නේ නම් නිශ්චිත පොදු ලක්ෂණයක් තියෙන දේවල් සමූහයකට. දැන් කුලකයක් අපිට ලියන්න ක්‍රම අපි තුනක් ඉගෙනගෙන තියෙනවා නේද? කුලකයක් අපිට ලියන්න පුළුවන් කොහොමද ලියන්නේ? මේකම අපි ගමු 1ක් 10ක් අතර මම ලියවට ගන්නවා. මෙන් බලගෙන 1ක් 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යා ඉරට්ටේ 1ක් 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යා මේ කුලකය ලියන්න පුළුවන් මේ කුලකය ලියන්න පුළුවන් විදි තුනක් තියෙනවානේ මොකද පළවෙනි විදිය සංගල වරහන් ඇතුලේ මෙයාගේ අවයව අපි කියනවා මෙයාගේ අවයව කියලා. ඒ කියන්නේ මේ එන්න පුළුවන් දේවල් ටික. 1ක් 10ක් අතර ඉරට්ටේ සංඛ්‍යා ටික ලියනවා. සංගල වරහන් ඇතුලේ සංගල වරහන දැම්ම මොනවාද? 2 4 6 8. දැන් මෙයාව මොකක් හරි ඉංග්‍රීසි කැපිටල් ලා සිම්පල් අකුර වලින් නම් කරන්න නැහැ කුලක කරන්න බෑ කරත් වැරදි. කැපිටල් අකුරකින් නම් කරන්න පුළුවන්. කැපිටල් අකුර. මම ඒක කියලා ගන්න. A සමානයි 2 4 6 8 ක්‍රමාද දා අවයව ටික ලියනවා මේ කුලකයක්
මම කලින් අවුරුද්ද ඉගෙනගෙන තියෙන ටිකක් ආවම මතක් කරන්නේ. ගුණකයක් අපිට මේ විදිහට අංකණය කරන්න පුළුවන් අපිට අවයව සහිතව ඥාදක් කරන්න පුළුවන්. අනිත් එක සංගත වරහන් ඇතුළේම නිශ්චිත පොදු ලක්ෂණේ ලියනවා. මොකද පොදු ලක්ෂණේ? මේ මෙයාව තමයි. 1 10 4 රටේ සංඛ්‍යය. 1 10 4 ඉරටේ සංඛ්‍යය. තමයි කුලකේ අපි ආලක්වන දෙවනි ක්‍රමය නිශ්චිත පොදු ලක්ෂණයේ සංගල වරහන් ඇතුළේ ලියනවා. දැන් මේ දෙකම සංගල වරහන් ඇතුළේ ඉන්නේ. අවයව ලියන්නේ සංගල වරහන් ඇතුළේ. නිශ්චිත පොදු ලක්ෂණය ලියන්නේ සංගල වරහන් ඇතුළේ. එයාවත් ඉංග්‍රීසි කැපිටල් අකුරින් නම් කරා. තුන්වෙනි එක තමයි අපි මෙයන් කියනවා වෙන් රූප සටහනද දක්වනවා. කවමක් හරි කොටුවක් හරි ත්‍රිකෝණයක් හරි මොකක් හරි මේක රවුමක්ම වෙන්න ඕන කියලා එකක් නැහැ. රවුම් තමයි සාමාන්‍යයෙන් හදන්නේ. කවමක්ම වෙන්න ඕන කියලා එකක් නැහැ. ඕන සංගත රූපයක් ගන්න පුළුවන්. මේ ඇතුලේ අවයව ටික ලියනවා මොනවද එන්නේ 2 4 6 8 2 4 6 8 අද මේව නම් කරන්න ඕනේ ඊතලයක් ගහලා තමයි අපි වෙන් රූප සටහන් නම් කරන්නේ මෙයාමම ඒ කියලා නම් කරන්න අපිට මේ විදිහට කුලකයක් ලියා දක්වන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා හරිනේ අපිට ඔය විදිහට ගන්න පුළුවන් අපි මෙහෙම වැඩ කරමුද හරි මේවා අපි මේක සුට්ටක් ගන්න නොට් එකක් දාගමු මෙහෙම ලියගන්න කුලකයක් ලියගන්න කුලකයක් ලියා දැක්විය හැකි මෙහෙම ලියගන්න කුලකයක් ලියා දැක්විය හැකි ක්‍රම තුනක් ඇත කුලකයක් ලියා දැක්විය හැකි ක්‍රම තුනක් ඇත කුලකයක් ලියා දැක්විය හැකි ක්‍රම තුනක් ඇත. අතල් මේව ලියගන්න. මේ ක්‍රම තුනම ලියගන්න. බෝඩ් එකේ තියෙන එක ලියගන්න ටක්ද? කුලකයක් ලියා දැක්විය හැකි ක්‍රම තුනක් ඇත කියලා ලියලා මේ බෝඩ් එකේ තියෙන ක්‍රම තුනම ලියගන්න. පස්සල් කරමු. හරිනේ ඊළඟට තව වැදගත්ම දෙයක් තියෙනවා අපිට කුලක වල දැන් මම ලියාගෙන බලනවා නම් වීඩියෝ එක පෝස්ට් කරලා හරි ලියාගන්න අපිට කුලක වල තව වැදගත්ම දෙයක් තියෙනවා කුලකේක අවයව මේ එක අවයවයක් එකපාරක් විතරයි ලියන්න පුළුවන් කුලකේක එකම අවයවය දෙපාරක් ලියන්න බැහැ හරිද එහෙම තිබ්බොත් මේක පටවැරදිය දෙක තියෙන එක තැන් දෙකක තියෙන්න බෑ කුලකේ එක අවයවයක් එක තැනක ඉඳරයි කියවෙන්න පුළුවන් එහෙනම් අපි යාව තියාගමු පල්ලෙහන් තරුවක් දාලා ලියාගන්න පල්ලෙහන් තරුවක් දාලා ලියාගන්න දැන් මේක ලියාගන්න බැරුණා නම් වීඩියෝ එක පෝස්ට් කරලා හරි ලියාගෙන ඊළඟට මෙතන දෙන්න තරුවක් දාලා ලියාගන්න කුලකේක
කුලකයක එක් අවයවයක් කුලකයක එක් අවයවයක් එකවරක් පමණක් ලියනු ලැබේ. 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 හරි. කුලකයක එක් අවයවයක් එකපාරක් විතරයි ලියන්න පුළුවන්. අපිට එකපාරකට වඩා ලියන්න බැහැ. දැන් මේ ඔක්කොම ටික අපි හත වසරේදී කතා කරපු ටික මම ආපෝසරයක් ඔයාලට මේ මතක් කරේ. අපි මේකෙන් ගාණක් හදලා බලමු අපිට කුලකෝලෙන් මොනවාද අලුතෙන් කතා කරන්න තියෙන්නේ කියලා. අපි මේකෙන් ගාණක් හදමු. ඔයාලගේ අජුපතේ 42 වෙනි පිටුවේ තියෙනවා පුනරීක්ෂණ අභ්‍යාසය. කියලා තුනක් තියෙනවා. තුනම දන්න වෙලාව දෙනවා මම. පුනරීක්ෂණ අභ්‍යාසයේ ගණන් තුනක් තියෙනවා. මේ ඇවිල්ලා 42 පිටුවනේ. 42 පිටුවේ තියෙන පුනරීක්ෂණ අභ්‍යාසයේ ගණන් තුනම හදන්න බලන්න. පරිස්සමෙන් හදන්නද? අපිට අද කුලක ඉවරකට ගන්න පුළුවන් වගේ පොඩි පාඩමක් තියෙන්නේ. සංගාන කරන්න වැඩි ප්‍රශ්න තුන. හොඳට යන්නියක් තියක් දීලා හදන්න ගන්නවා. උත්තර විතරේ මම දාන්නේ ප්‍රශ්න දෙන්නේ නැහැ.
හරි මම දැන් හදන්න යනවා ඔයගොල්ලෝ කවුරුහරි තාම හදලා ඉවර නැති කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එක අනිවාර්යෙන් පෝස්ට් කරන්න වීඩියෝ පෝස්ට් කරලා උතනින් ගානේ හදලා ඉවර වෙලා අප වීඩියෝ එක ප්ලේ කරන්න නැත්නම් මේ හදාගෙන යනවා හදලා ඉවර නැත්නම් මම බලලා හදලා බලලියා ගැතර වැඩක් නැහැ හදලා ඉවර නැත්නම් වීඩියෝ එක උතනින් පෝස්ට් කරන්න පෝස්ට් කරලා හදලා ඉවරනට පස්සේ අපව රිසියුම් කරන්න දැන් මම මේකේ උත්තර ටික කතා කරන්න යන්නේ හරි අපි බලමු Halo, Pak. Dekan Prakasa, apa yang terjadi di tempat kita? Yang berada di tempat kita, mana hari yang terjadi? Yang ada di kulaknya, nisit itu apa? Atau Dekan Prakasa hari? Kulaknya apa? Hari dana, kulaknya apa? Nabi Nabi hari dana. Bintu atau wisata terhadap tunai guna apa? Nisit itu mungkin bulan tunai guna apa? Ada kan kulaknya? අවුරුද්ද මාස 12 අපිට ඉච්චිතොම් කියන්න පුළුවන්. අන්න ලස්සනම. ලස්සන කියන්නේ එකෙක් වෙනාට සාපේක්ෂයිනේ. ලස්සනම පුරකයක් නෙවෙයි. ප්‍රථමක සංඛ්‍යාව. නිශ්චිතොම් කියන්න පුළුවන් ප්‍රථමක සංඛ්‍යාව කුලකයක්. උස මිනිස් වර්ම කලින් ගත්ත උදාහරණය. උස මිනිස්සු කිව්වොත් කුලකයක් නෙවෙයි. උස කීයට වඩා වැඩිද එහෙම මුකුත් කියලා නැහැ. උස මිනිස්සු කුලකයක් නැවේ බලන්න උත්තර හරිද කියලා. දෙවෙනි එක කියනවා පහත දක්වන එක එක් කුලකේ අවයව සියල්ල සංගල වහන් තුල ලිවීමෙන් එම කුලකේ නැවත ලියන දක්වනවා. අවයව ටික ලියන්න. දෙවෙනි එක බලමු අපි. බිංදුවත් 27 අතර සමචතුරස්‍ර සංඛ්‍යා මොනවාද සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ? සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ වර්ග සංඛ්‍යා. ඒ කියන්නේ එක වැඩි කිරීම එක. එකයි. දෙක වැඩි කිරීම දෙක. හතර තුන වැඩි කිරීම තුන නවය හතර වැඩි කිරීම හතර දහය පහ වැඩි කිරීම පහ මෙන්න මේවා තමයි සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ 25 අපිට මොකද කියන්න බලන්න 1 20 අතර 25 ගන්න බැහැ එතකොට 1 0 30 අතර එක ගන්න පුළුවන් 1 4 9 16 බලන්න මේ උත්තර ආවද කියලා වැරදි තියෙනවා නම් හදාගන්න යඩ බ ජවනයක මහල්ගම යන වචනය අකුරු මයන්න හයන්න රයන්න ගයන්න ආපහු මයන් ලියන්න හද එක මගයවේ දෙපාරක් ලියන්න බෑණි කුලකයක නම් ඔච්චරයි එන්නේ ආපහු මයන් ලියන දිනන නම් වැරදි සි අවුරුද්දේ දින 31ක් ඇති මාස ආ බලලිය ජනවාරි 31ක් තියෙනවා ජනවාරි නැවත පෙබ්‍රවාරි නෑනේ 28ක් කොහෙද නැ වෙන්නේ මාර්තු දෙනවා මාර්තු නැවත අප්‍රේල් නෑ මැයි තියෙනවා ඊට පස්සේ ජූනි 30යි ජූලි 31ක් තියෙනවා අපෝ අගෝස්තු 31ක් තියෙනවා සැප්තැම්බර් නෑ අපෝ ඔක්තෝබර් මේ මාසේ 31ක් තියෙනවා නොවැම්බර් නැහැ අපහු දෙසැම්බර් 31ක් තියෙනවා බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් තියෙනවා දින 31ක් තියෙන මාස බලන්න මේ ටික ලියනවාද කියලා දැන් මේ නම සංඛ්‍යාවක් කියලා මේ සංඛ්‍යාව ඉලක්ක කරමු D එක අවියම් 4 තියෙනවා 1 තියෙනවා 2 තියෙනවා අපහු 4 ලියන්නේ නැහැ අපහු 2 ලියන්නේ නැහැ එහෙනම් ওই ටික लंका
මගේ ඒ අනුව එකේ සිට 15 දෙකෙහි ගුණාකාර කුලකයේ වේ. මෙම කුලකයේ අභියව නිශ්චිතවම හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින්. ආ ඔබ තමයි මේ පොදු ලක්ෂණය වෙ කියලා දෙන එක. ඒ අ ඒ සමානයි සරල වරන් නැති එක. මොකක්ද ඒ අයි? එකේ සිට 15 දෙකේ ගුණාකාර නැන් රෝමිනක අංක 2 කියනවා අවයව සංගලවර හඳුන ලිවීමෙන් ඒ ගන්නලු 2 4 6 8 10 12 14 නේද බලන්න විදියට ආවද කියලා වැරදි තියෙනවා නම් හදාගන්න අපි පොලික්ෂන් අභ්‍යාසය තිබ්බ ගණන් තුන හදුවා හදා හදාගෙන වැරදි තියෙනවා නම් හරි නේ ඊළඟට දැන් අපි අලුතෙන් ඉගෙන ගන්න තියෙන කුලකවල මාතෘකාවලිය ගන්න කුලක අංකණය මාතෘකාවලිය ගන්න කුලක අංකණය තදලියු කුලක අංකණය හරි මෙතන අපිට මූලිකවම කතා කරන්න තියෙනවා අවයවය වේ කියලා කියන්න පාවිච්චි කරන අංකණය. මෙහෙම බලන්න. මෙහෙලිකන් t වගේ. මෙතන තුනක් තත්ත්වය දෙන මොහොත පනවන. මෙයාගේ තේරුම අවයවය වේ කියලා. අවයවය වේ. යා අපලති බොත් මේ බලන්න මෙහෙම වෙලිය මෙයා අපල ගන්න. මේක තේරුම් ගන්න. අවයවය නොවේ. හරි. අපි ඉස්සලා මේ දෙක ලියාගමු. ඊළඟට බලමු මේකෙන් කොහොමද අපිට තියෙන්නේ කියලා ප්‍රශ්නවලදී. ඉස්සලා මෙහෙම කරන්න මාතෘකාවල වන කුලක අංකණය කියලා මෙන්න මෙයා දෙක ලියාගන්න. අවයවයක් වේ, අවයවයක් නොවේ. අක්කා ලියාගමු. අදාල මේ දෙනවා ලියන්න හරි නේද? ඒක තමයි අවයවයක් නේ අවයවයක් නෝ. අපි බලමු එක උදාහරණයක් මෙයා කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. මේ බලගන්න. මේ පතුලේ තියෙන උදාහරණයක් මම ගන්නෙ. පොඩි දෙයක් මෙන්න මෙහෙම දෙනවා. මේකේ තේරුම තමයි මොකක්ද? 4 අවයවයක් වෙනවා එහෙම නැත්නම් 4 අවයවයක් සමචතුරස්‍ර සංඛ්‍යා කුලකේ හරින් කුලකයක් කියන සම්බලවර ගන්න අපිට දෙන්නේ එහෙනම් මෙයා කියවෙන්නේ කොහොමද මෙයා සිංහලෙන් කියවෙන්නේ කොහොමද 4 අවයවයක් කාදද සමචතුරස්‍ර සංඛ්‍යා මොකේද කුලකේ 4 අවයවයක්
සමචතුරස්‍ර සංඛ්‍යා කුලකයේ විදිහට තමයි මෙයා කියවෙන්නේ. ඒවත් අපිට අහන්න පුළුවන් එක්සැක්ට් එකේ මෙයා කියවන්නේ කොහොමද? මෙයා සිංහලෙන් කියන්නේ කොහොමද? වචනින් කියන්නේ කොහොමද? හතර අවයවයක් සමචතුරස්‍ර සංඛ්‍යා කුලකයේ අපිට හොග මෙහෙම කරන්න පුළුවන් මේ පහ දාලා මෙයා කපනවා. ආ දැන් කොහොමද කියවෙන්නේ? පහ අවයවයක් නොවේ කාගේද? සමචතුරස්‍ර සංඛ්‍යා කුලකයේ. පහ අවයවයක් නොවේ සමචතුරස්‍ර සංඛ්‍යා කුලකයේ. හරිනේ. මේ මෙහෙමත් තියෙනවා. පොතේ තියෙන උදාහරණ මම මෙයාට දෙන්නම්. ගිනවා මෙහෙම දාලා කපලා තියෙනවා. මෙතන ඉන්නවා සිව්පා සතුන් වර්ග. බලන්න මෙයා කියවන්නේ කොහොමද කියලා ආයෙ විදියමයි යන්නේ. කියොම් ගිරවා අවයවයක් නොවේ කබල ගිරව අවයවයක් නොවේ සිව්පා සතුන් වර්ග කුලකයේ. කවුලක් නැහැනේ අපිට ඔය විදිහට සිංහලෙන් කියවන්න පුළුවන්. ස්මාර්ට් ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා දෙන්න මම බලන්නම් මේ ඉතලව හම්බෙන වෙලාවට. තව ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න පහලින් නැත්තම් මට නම්බර් එක තියෙනවා නම් මට මෙසේජ් එකක් දාලා තියන්න. හරි අපිට මේ විදිහට ගන්න පුළුවන්. අපි ප්‍රශ්නයක් කරමු බලන්න. මේක මට අදලා දෙන්න. මෙතන ලියාගත්තනේ. මට අදලා දෙන්න. 19 එක අභ්‍යාසයේ ගණන් තුනක් තියෙනවා. ගණන් තුන මොකද? දැන් මේ වල උත්තර විතරයි ඈ ප්‍රශ්න ලියන්නේ නැහැ. පළවෙනි එක නම් මේව කියවන ආකාරය ලියන්න තියෙන කියවන ආකාරය ලියන්න. දෙවෙනි එක යාර විස්තරට එන එක විතරක් දා. ඒ ඇති. මුකුත් ඔක්කොම ලියන්න ඕනේ නැහැ. තුන්වෙනි එකේ හරි වැරදි දාන්න තියෙන හරි වැරදි විතරක් දාන්න. ප්‍රශ්න ලියන්න පා උත්තර විතරයි. ටක් ගාලා කරමු බලන්න. 19 එක අභ්‍යාසයේ ගණන් තුනක් තියෙනවා. ඔක්කොම ටික හදලා දැන් තුනම හදමු. මම වෙලාව දෙන්නම්. ටක් ගාලා හදන්න බලන්න. මම විනාඩියක් විතර දීලා හදන්න ගන්නවා. උත්තර විතරයි දාන්න කිව්වේ. ටක් ගාලා හදමු.
Hari kami malam ya. Kalau ini kan, pas ada nih kek kak kia benar karena dia ada kuat. Then, hadal liver ini datang, mungkin sekarang ini video ke pause kala, hadal liver nanti pasti apa u, dari sini udah lah, balik nanti ini, hadal liver nanti ayo nona, nanti lima video ke pause kala, nah, hadli unnaadu passe resume karala balan pulla hari palani gaana trikone upakulakaya sorry trikone avyavaya bahuvastra kulake trikone avyavaya trikone paliyanne balan hari kiyala trikone avyavaya bahuvastra kulake paridhiyana hadagena trikone avyavaya bahuvastra kulakaye devani ekak m avyavayak nove apala tiyenne m avyavayak nove okay da ingreesi hodiye swarakuru kulakaye m avyavayak nove ingreesi hodiye swarakuru kulakaye balana hadda kiyala m avyavayak nove ingreesi hodiye suara apa lo kurang kayak? Tunggini ke? Atta avyavaya kagendra. Atta avyavaya irante sankhya kurang kayak. Atta avyavaya irante sankhya kurang kayak. Kalau ini yang dimana ke? Karat avyavaya nove. Karat avyavaya nove. Palutulu warga kulakaye karat avyavaya nove palutulu warga kulakaye ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ බලමු පාද එක්වෙන ප්‍රකාශ අත්තරි අපද එකක ස්ථානක මෙන්න මේ දේ අනිකන් මම කිව්වා ස්ථානට එන එක විතරක් දැන් මම ඇති කියලා 11 ප්‍රථමක සංඛ්‍යාවලකේ අවයවයක්ද 11 ප්‍රථමක සංඛ්‍යාවක්ද ඕනේ 11 බෙදින්න 11 විතරයි එහෙනම් එයා ප්‍රථමකයි එයා අවයවයක් දෙවෙනි එක 15 4 ගුණාකාරය නෑනේ 15 4 ගුණාකාරයක් නෙමෙයි 4 8 12 16 තියෙන එහෙනම් එයා එන්නේ නැහැ කුල මේ අවයවයක් නෙමෙයි නිල් දේදුන්නේ වර්ණ ඕනේ නිල් තියනවා අවයවයක් අඹ පළතුරු වර්ග අඹ පළතුරු වර්ගයක්ද ඕනේ මාතර බස්නාහිර පළාතේ දිස්ත්‍රික්කය නෑ මාතර තියෙන්නේ දකුණේ නේද එහෙනම් මාතර උපකුල අවයවයක් නෙවෙයි ඊළඟ තුන්වෙනි ගාන බලමු පාසනහන් ප්‍රකාශ අභ්‍යාස කොටේ පිටපත් කරගෙන මම කෝ පිටපත් කරන්න ඕනේ හරි ගන්න විදිහක් ගන්න කියලා නිවැරදි ඒවා ඉදිරියේ කල් ලකුණු දාන ඒවා ඉදිරියේ වැඩි දාන හරි හත අවයවයක් ඔන්න ඉස්සරහ දින මෙව මේ කුලකේ හරි මේ හත දිනන පහ අවයවයක් නෙවෙයි 2 4 6 8 කියන එකේ හරි නේ අවයවයක් නෙවෙයි නෑ 2 7 ඒ අවයවයක් නෙවෙයි තිනෝ ඒ කොටු අවයවයක් නෙවෙයි කොටුව දිනන වැරදි දිනන රෝමිලකාංක තුන අවයවයක්ලු ඔය ඉස්සරහ තියෙන සෙට් එකේ රෝමිලකාංක තුන නෑ නේද නැහැ එහෙනම් රෝමිලකාංක තුන අවයවයක් නැවෙයි වැරදි වෙනවනේ බලන්න දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ වැරදි තියෙනවා කියනවා නම් හදාගන්න
හරිනේ දැන් ඊළඟට මාතෘකාව ලියාගන්න දැන් මාතෘකාව ලියාගන්න කුලකයක අවයව සංඛ්‍යාව මාතෘකාව ලියාගන්න කුලකයක අවයව සංඛ්‍යාව කුලකයක අවයව සංඛ්‍යාව හරි කුලකයක අවයව සංඛ්‍යාව ගන්න මෙහෙමයි මේ බලන්න මල්ලගේ කුලකයක් තියෙනවා ඒ කියලා ගමු අපි මෙයාගේ අවයව බලන්න 2 4 6 8 අවයව කීයක් තියෙනවද හතරක් තියෙනවානේ එකයි දෙකයි තුනයි හතරයි අවයව හතරක් තියෙනවා මේ කුලකයක අවයව සංඛ්‍යාව අපිට කුලක අංකණයක් තියෙනවා අවයව ගණන ලියන්න මේ කතන්දරේ මේ ඒ කුලකේ අවයව ගාන number of අපි n අකුරෙන් හඳුන්වනවා අවයව ගාන අපි n අකුරෙන් ගන්නවා n a මේ බලන්න n a ඒ කුලකේ අවයව ගාන n a කීයක් තියෙනවද එකයි දෙකයි තුනයි හතරයි සහලවරහන් ඇතුළේ හතරක් දාන්න නෑ නිකන් හතරයි මේ හතර කියන්නේ අවයවයක් නෙමෙයි අවයව ගණන නෑ එනම් යාම නිකන් කියන්නේ n a සමානයි හතරයි පොඩි දෙයක් ගණන් කරලා ලියන්න තියෙන්නේ මේ එකයි දෙකයි තුනයි හතරයි n අකුරෙන් තමයි අපි අවයව ගණන නිරූපණය කරන්නේ ඒ කුලකේ නිසා තමයි මෙතනට a දැම්මේ මෙතන වෙන කුලකයක් මෙතන b තිබ්බනම් මෙතන p තිබ්බනම් මෙතනත් b n b NB සමානයි 4යි අපිට විදිහට ගන්න පුළුවන් ඈ කුලකයක අවයව ගන්න. සරගමන් මල්ලක් කුලකයක් තියෙනවා සීගම් 1 3 5. මෙයාගේ අවයව ගන්න අපි ගහුවොත් මොකක් කරන්න ඕනද? NC සමානයි කියලා 3. පොඩි දෙයක් ඈ අවයව ගන්න අපිට විදිහට ලියන්න පුළුවන් කුලකයක් 3 පුළුවන් නේ. අපි ගන්න හදමු බලන්න. दहनवे देखाभ्यासे दहनवे देखाभ्यासे पालसमें खादन मुलिम्ब अपड़ी के नो पहाद देख्वे नेके कुल के आवयाव सियाल सन्वाधान तुन लिया कुल के लिया लपन मुलिम्ब आवयाव टिक लिया लेगने में आवयाव ने में लिया थी ने निश्चित बुदु लक्षे ने लिया थी आवयाव टिक ओगल मुलिम्ब लिया අවයව ටික ලියලා ඊළඟට අපෙන් අහනවා n a n b ළඟට අවයව ටික ගණන් කරලා ඒ ටික ගණන් දෙන්නේ අවයව ලියද්දී පරිස්සමෙන් ලියන්න මේ ඔක්කොගෙම අවයව ටික ලියන්න පටන් ගන්න බලන්න 19 දෙට අභ්‍යාසයේ පළවෙනි ගණන මම වෙලාව දෙනවා හදන්න දැන් පටන් ගමු Thank you.
මත විනාඩියක් විතර දිට හදන්න ගන්නවා හතරේ නැත්තම් ඉක්මනට හදමු හරි මම දැන් හදන්න ගන්නවා ඔයගොල්ලෝ තාම හදලා ඉවර නැත්තම් මොකද කරන්නේ වීඩියෝ එක පෝස්ට් කරලා හදලා ඉවරනට පස්සේ රිසියුම් කරලා බලන්න දෙන්නේ බලමු අපි ගන්න 19 2 අභ්‍යාසයේ පළවෙනි ගාන මුලින්ම ඉස්සලා මේ ගොල්ලෝ ටික අපි ලියාගමු අවයවයි ගොල්ලෝ ඒ 10ට අඩු ගණන සංඛ්‍යාව මොනවද ගණන සංඛ්‍යාව කියන්නේ ගණන සංඛ්‍යාව කියන්නේ ගණන් කරන ඒවා 1 2 3 කියන්නේ දශම නැතුව 1 2 3 4 5 ඕක 10ට අඩු ගණන සංඛ්‍යාව කිව්වොත් 10 ගන්න බෑ 10ට අඩු ඒවා නඩ B අනුරාධපුර වචනේ අතුරු A N U R අප වේලියන්න බෑ D H ඒලියන්න බෑ P U ලියන්න බෑ R ලියන්න බෑ A ලියන්න බෑ මෙතනනේ එකම අවයවය දෙපාරක් ලියන්න බෑ අපි කතා කරන්නේ එක X කියන්නේ සතිය දවස් කියන්නේ සතුරාදා පිටතයි තියෙන්නේ සතිය දවස් හතක් තියෙනවා සඳුදා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්ද සිකුරාද මගේ නියම සැනසුරාද කියදද දවස් හතක් තියෙන සතියේ දවස් හත එනවා මේ තියෙන්නේ මේ x නේ x යාට වයි දෙකත් අටත් අතර පහේ ගුණාකාර ආ පහ 10 ගන්න දැන් පහ විතර p 32 සිට 38 දක්වා ප්‍රථමක සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා අපිට කලකට වුණා මොකක් හරි සංඛ්‍යාවක් ඒ සංඛ්‍යාවෙන් විතරක්ම නම් බෙදෙන්නේ අපි යාට කියනවා ප්‍රථමක සංඛ්‍යාවක් කියලා මොකක් හරි සංඛ්‍යාවක් ඒ සංඛ්‍යාවම විතරක් නම් බෙදෙන්නේ කියේ කියේ අතරද බලන්න කියන අපිට 32යි 38යි අතර 32 සිට කිව්වොත් 32ක් ගන්න පුළුවන් හැබැයි 32 ඊට සංඛ්‍යාවක් නේද දෙකෙන් බෙදෙනවා 32 ප්‍රථමක නැහැ 38ත් එක්ක 33 11න් බෙදෙනවා 3න් බෙදෙනවා ගන්න බෑ
තිස් හතර දෙකෙන් බෙදෙනවා නිරට සංඛ්‍යා දෙකෙන් බෙදෙනවා තිස් පහ පහෙන් බෙදෙනවා තිස් හය දෙකෙන් බෙදෙනවා තිස් හත තිස් හත තිස් හත කාගෙවත් බෙදෙන්නේ නැහැ නේ එහෙනම් තිස් හත වෙනවා ඉතින් එන්න තිස් හත විතරයි ළඟට Q ලංකාවේ ප්‍රථමක පාසලක ඇති ශ්‍රේණි ප්‍රාථමික පාසලක ඇති ශ්‍රේණි ප්‍රාථමික කියන්නේ එකේ ඉඳන් පහ වසර වෙනකම් 1 2 3 4 5 මධ්‍යමක 30 ප්‍රථමක සාධක 30 සාධකේම නෙමෙයි 30 ප්‍රථමක සාධක ඉතල 30 සාධක බලු එක්වරක් 30න් 30 හැදෙනවා දෙවරක් 15න් 30 හැදෙනවා තුන්වරක් 10න් 30 හැදෙනවා පසරක් කයින් 30 හැදෙනවා නේ හරි 30 ප්‍රථමක සාධක මොනවාද මේ වලින් ප්‍රථමක සංඛ්‍යා එක විශේෂ අංකයක් මෙයා ප්‍රථමකවත් සංයුතවත් නැහැ එයා විශේෂ අංකයක් නේ ආපහු දෙක ප්‍රථමකයි දෙක බෙදෙන්නේ දෙකෙන් විතරයි 3 3 බෙදෙන්නේ 3න් විතරයි 5 5 බෙදෙන්නේ 5න් විතරයි 6 3න් බෙදෙනවා 10 2න් බෙදෙනවා 15 5න් බෙදෙනවා 30 2න් හරි 3න් හරි 1න් බෙදෙනවා එහෙනම් මේ තුන තමයි ප්‍රථමක ඒවා 2යි 3යි 5 අපි නම් කුලකට එක අවයව සහිතව ලියා ගත්තා ඊළඟට අපෙන් අහනව නේද මේ වල අවයව ගන්න n a n b n x ඔන්න ඔය හැම එකකම අවයව ගන්න අහනවා මම මෙතන ගියත් පොඩි මෙතන ලියනවා පොඩි මේ n a කියත් යාද ලබේනේ NB අපි ඔය ටික අංගල දෙයක් දෙන්නේ 1 2 3 4 5 6 7 බලන්න හරියද කියලා NB 7 NX හත්තයි නේ සරිදා සතයි හරනා කරලා 3 4 5 6 7ක් කියන්න ඕනේ NY 1යි මොකද කියන්නේ NY 1යි NP ඒත් එකයි පිටසත් විතරයි NP 1යි LQ 1යි 2යි 3යි 4යි 5යි NQ පහයි NM 1යි 2යි 3යි NM 3 බල හරිද කියලා වැඩේ තියෙනවා නම් හදාගන්න ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා දෙන්න නැත්නම් මගේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න WhatsApp එකේ මේක වැඩේ තියෙනවා නම් හදාගන්න අපි ඊළඟ එක බලමු හරි ඊළඟට මාතෘකාව ලියා ගන්න. මේ තමයි අපිට කුලකවල තියෙන අන්තිම මාතෘකාව. මාතෘකාව ලියා ගන්න. අභිශූන්‍ය කුලකය. නමින්ම පොඩි තේරුමක් එන්න ඕනේ. අභිශූන්‍ය. අභිශූන්‍ය කුලකය. අභිශූන්‍ය කුලකය. අභිශූන්‍ය කුලකය. මම යව ගන්නවා. අභිශූන්‍ය කුලකය. ඊයගට වැරුණා නම් වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න උත්තර ටික වැරදියා ඉන්නවා නම් මම කනවා. අභිශූන්‍ය කුලකය. අභිශූන්‍ය. ශූන්‍ය කියන්නේ ශූන්‍ය කියන්නේ මුකුත් නැහැ කියන එක. අවයව මුකුත් නැහැ. අවයව නෙමෙයි ශූන්‍ය කියන්නේ මුකුත් නැහැ කියන එක ශූන්‍ය කියන්නේ. අභිශූන්‍ය කියන්නේ අවයව මුකුත් නැහැ. ඒ කියන්නේ කුලකයක අවයව මුකුත් නැත්තම්
ඒ වගේ කුලක වලට අපි කියනවා අභිෂූරණ කුලක. උදාහරණයක් මේ බලන්න මම නැහැ එකක් පහත් අතර හතේ ගුණාකාර හතේ ගුණාකාර පටන් ගන්න මහතෙන්නේ 7 14 21 4 චක්‍රේනේ හතේ ගුණාකාර කියන්නේ එහෙනම් එකක් පහත් අතර හතේ ගුණාකාර නෑ හතේ ගුණාකාර පටන් ගන්න මහතේ එහෙනම් අපි මෙයාට කියනවා අභිශූන්‍ය කුලකයක් මෙයාගේ කුලකේ උපකුලක නැහැ මේ සෝරි මෙයාගේ කුලකේ අව්‍යව නැහැ එකක් හතත් අතර එකක් පහත් අතර හතේ ගුණාකාර නෑ එහෙනම් මෙහෙම තමයි අපි කියාව ලකුණු කරන්නේ මෙයා මෙහෙම මේ විදිහට තමයි අපි අභිශූන්‍ය කුලකයක් ලකුණු කරන්නේ මෙයා තමයි උත්තරේ එහෙනම් අභිශූන්‍යයි ඇත්තටම මුත් නෑ අව්‍යව නැහැ එකක් පහත් අතර හතේ ගුණාකාර අභිශූන්‍ය කුලකයක් එහෙනම් අභිශූන්‍ය කුලකයක් කියන්නේ අව්‍යව මුකුත් නැති කුලක පියාඹන මාළු වර්ග කුලකේ එහෙම නැහැ ඉන්නවද නැහැ එහෙම නැහැ අභිශූන්‍ය කුලකයක් එතකොට අපිට ඒ වගේ ගන්න පුළුවන් අර අව්‍යව නැති ඒවට අපි කියනවා අභිශූන්‍ය කුලකය කියලා මාතෘකාජුව අභිශූන්‍ය කුලක කියලා එයාට තේරියා ගන්න එයාට තේරියා ගන්න අවයව කිසිවක් නොමැති කුලක අවයව කිසිවක් අවයව කිසිවක් නොමැති කුලක අවයව කිසිවක් නොමැති කුලක අභිශූන්‍ය කුලක ලෙස හැඳින්වේ අවයව කිසිවක් නොමැති කුලක අභිශූන්‍ය කුලක ලෙස හැඳින්වේ අවයව කිසිවක් නොමැති කුලක අභිශූන්‍ය කුලක ලෙස හැඳින්වේ පහලින් මෙහෙම ලියාගන්න පහලින් තරුවක් දාලා ලියාගන්න අභිශූන්‍ය කුලකයක් අභිශූන්‍ය කුලකයක් අභිශූන්‍ය කුලකයක් මේක ලියාගන්න මෙහෙම ලියලා ලෙස හෝ මෙහෙම ලෙස අංකනේ ගිරේ අභිශූන්‍ය කුලකයක් මේක ලියාගත්තා ලෙස හෝ මෙහෙම බිඳුව ලියලා බලන්න බිඳුව ලියලා බලන්න ලෙස අංකනේ ගිරේ අභිශූන්‍ය කුලකයක් මේක ලෙස හෝ මේක ලෙස අංකනේ ගිරේ හරිද අභිශූන්‍ය කුලකයක් අංකනේ කරන්නේ මේ ආකාර දෙකෙන් කැමති විදිහක් ඈ එක්ක මෙහෙම නැත්නම් මෙහෙම මේ දෙකෙන්ම අපි අභිශූන්‍ය කුලකයක් අංකනය කරනවා හරිද මේව සිද්ධයක් මම බලගෙන මට කියන්න එකමට මේක අභිශූන්‍ය කුලකයක් අභිශූන්‍ය කුලකයක් නෙවෙයි මොකද හිතන්නේ මෙයා අභිශූන්‍ය කුලකයක්ද අභිශූන්‍ය කුලකයක් නෙවෙයි ඔන්න දෙක එකද මෙයා අභිශූන්‍ය කුලකයක්ද අභිශූන්‍ය කුලකයක් නෙවෙයි මෙයා අභිශූන්‍ය කුලකයක් නෙවෙයි ඇයි ඒ ඉතින් මෙයාගේ බිඳුව ඉන්නවා මෙයාගේ අවයවයක් තියෙනවා බිඳුව කියන්නේ තවයවයක් අවයව නැත්තම් තමයි අභිශූන්‍ය කියන්නේ දැන් මෙයා අභිශූන්‍ය කුලකයක් නෙවෙයි මෙයාගේ බිඳුව ඉන්නවා අන්න දැන් අභිශූන්‍ය කුලකයක් අවයව මොකුත් නැහැ අභිශූන්‍ය කුලකයක් අපිට මේ විදිහට අභිශූන්‍ය කුලක ගන්න පුළුවන් එහෙනම් බිඳුව තිබ්බත් අභිශූන්‍ය කුලකයක් නෙවෙයි ඒ බිඳුවක් තියෙනවා බිඳුවක් නැති වෙන ශූන්‍ය කියන්නේ මොකුත්ම නැහැ බිඳුවක් නැහැ බිඳුව තිබ්බොත් ඒත් අපි ශූන්‍ය කුලකයක් ඉදිරිය ගන්න නැහැ බිඳුවක් නැත්තම් අන්න අපි ශූන්‍ය කුලකයක් හරිනේ පුළුවන් නේ මෙහෙම වැඩ කරමු අපි බඩ දෙදෙන 19 3 ආශ්‍රයසේ පළවෙනි ගන්න මොකුත් ලියන්න බා ප්‍රශ්න ලියන්න බා ප්‍රශ්න අංකේ දාලා අපෙන් කියනවා අභිශූන්‍ය කුලකයක් වන බව හෝ නොවන බව. අභිශූන්‍ය කුලකයක් වෙනවා නම් අභිශූන්‍ය කුලකයක් වේ. අභිශූන්‍ය කුලකයක් නැවේ නම් අභිශූන්‍ය කුලකයක් නැවේ. එච්චරයි. දැන් මම ළඟ 19 3 අභ්‍යාසයේ පළවෙනි ගා. අගලලු.
හරි අපි බලමු යාව අපි ශුන්‍ය බලකයක්ද 9ද කියලා ගැන තියෙන්නේ බලමු අපි 5ට අඩු 5ේ ධන ගුණාකාර 5ේ ධන ගුණාකාර පටන් ගන්න එම් පහේනේ 5ට අඩු 5ේ ධන ගුණාකාර නැහැනේ එහෙනම් මෙයා අපි ශුන්‍ය කුලකයක් අපි ශුන්‍ය කුලකයක් දෙවැනි එක බිංදුවේ සිට 10ට පූර්ණ සංඛ්‍යාවක් තියනවානේ පූර්ණ සංඛ්‍යාවක් කියන්නේ දශම නැති සංඛ්‍යාවක් එහෙනම් මෙයා පිටුන්න කුල කියන්නේ නැවේ මම නොවේ කියලා විතරක් කියනවා ඔයගොල්ලෝ කියන්න හැදෙට මම නොවේ මේ විතරක් කියනවා තුන්වැනි එක ආ එකක් තුනත් අතර ඔත්තේ සංඛ්‍යාවක් එකක් තුනත් අතර මොනවාද ඔත්තේ සංඛ්‍යාවද එකක් තුනක් කිව්වොත් එක ගන්නත් බෑ තුන ගන්නත් බෑනේ 5 2 4 කියන දෙක විතරනේ අය රැට්ටනේ එකක් තුනක් අතර එන ඔත් සංඛ්‍යාවක් නෑ එහෙනම් අපි ශුන්‍ය කුලකයක් වේ මම මේ විතරක් ගන්න ඔබලා හරියට කියන්නේ නෑ මේක අපි ශුන්‍ය කුලකයක් වේ හතරවැනි එක එහෙනම් මේ සංඛ්‍යාව දිහා මේ සංඛ්‍යාව ඉලක්කම් ඉතින් එයා ඉලක්කම් කියන්න පුළුවන්නේ අපි ශුන්‍ය කුලකයක් නෝවේ 5 බේදුන්නේ වර්ණ තියනවනේ අපි ශුන්‍ය කුලකයක් නෝවේ හය ආ බින්දු මම යා කිව්වත් එක බින්දුව නම් අවයවයක් තියෙනවා බින්දුව තියෙනවනේ අපි ශුන්‍ය කුලකයක් නෝවේ හරිනේ අපිට ගන්න පුළුවන් අපි ශුන්‍ය කුලකයක් වෙනේවා තියෙනවා අපි ශුන්‍ය කුලකයක් නොවෙනේවා තියෙනවා බලන්න උත්තර හරිද කියලා හරිනේ අද මේ වෙලාවේදී අපි කුලක ඉවරයි කුලක වල උච්චාරය කතා කරන්න තියෙනවා ඔයගොල්ලෝ දැන් මෙතනින් එහාට මිශ්‍ර අභ්‍යාසයක් තියෙනවානේ වලගේ 46 වෙනි පිටුවේ ධම්ම පටන් ගන්න පස්සේ කරන් තියන්නපා මිශ්‍ර අභ්‍යාසයේ ගණන් හතරක් තියෙනවා මිශ්‍ර අභ්‍යාසයේ ගණන් හතරක් තියෙනවා ඒ ගණන් හතර කරලා දැන් මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා ඒ ගණන් හතර හදලා ඉවරලා මට ෆොටෝ එකක් ගහලා එවන්න මිස්ටර් අභ්‍යාසයේ 46 වෙනි පිටුවේ තියෙන රට ගණන් තුන හදනවා පළවෙනි ගණන් තුන ඒ පිටුවේ තියෙන 46 වෙනි පිටුවේ තියෙන ගණන් තුන හදන්න මිස්ටර් අභ්‍යාසයේ 46 වෙනි පිටුවේ තියෙන ගණන් තුන හදන්න හදලා ඉවරලා ෆොටෝ එකක් ගහලා මට එවන්න මගේ නම්බර් එක කාලා හරි නැත්නම් මම නම්බර් එක ඔන්න දාන්න මෙතන අමතරා නම්බර් එක ඇති කියලා හැම මොදාව හරිනේ වෙලම් එක තියනවානේ වීඩියෝ ගන්න පෝස්ට් කරලා ලියාගන්න මේ ෆොටෝ එකක් ගහලා එවන්න මිස්ටර් අභ්‍යාසයේ 1 2 3 මිස්ටර් අභ්‍යාසයේ පළවෙනි ගානේ දෙවෙනි ගානේ තුන්වෙනි ගානේ ප්‍රශ්න ලියන්න උත්තර විතරයි නෑවිලා 46 පිටු දැන් කරන්න එක දැන් කරලා ඒකේ මට ෆොටෝ එක දැම්ම ගහලා එවන්න මම ඒකට බලන්න හරිනේ එතකොට මම මෙතනින් නවත්තනවා මේ රෙකෝඩින් එක අපි ලබන සතියේ ක්ලාස් එක කරමු මට අද මේලාවට වෙන නිසා දැන් මම රෙකෝඩින් එක දැම්මේ හරි එහෙනම් මම මෙතනින් ක්ලාස් එක නවත්තන මතක තුමේක දැන් කරන්න දැන් කරලා ෆොටෝ එකක් ගහලා මට එවන්න WhatsApp එකට ෆොටෝ එකක් ගහලා එවන්න මම මෙතනින් ක්ලාස් එක නවත්තනවා අපි අනිත් දවසේ අලුත් පාඩමක් පටන් ගමු